වන්දනා අද ඇවිල්ලා තියෙන්නේ කළුතර බෝධිය වන්දනාමාන කරගන්න. ඉහළ මාලයේ වැඩ සිටින මේ බෝධීන් වහන්සේ දෙතිස් මහා පළවලින් ඇති වූ බෝධීන් වහන්සේ නමක් ලෙසද විශ්වාස කරනවා. පහළ මාලයේ වැඩ සිටින බෝධීන් වහන්සේත් ඉහළ මාලයේ වැඩ සිටින බෝධීන් වහන්සේත් කළුතර චෛත්‍යයත් ලංකාවාසී ජනතාවගේ නිතර වන්දනාවට පාත්‍ර වන තැන්. ඒ වගේම පාර යන කෙනෙක් පුළුවන්කමක් තියෙනවා නම් පඳුරක් දාලා යන්නත් කවදාවත් අමතක කරන්නේ නැහැ. කළුතර පාලම ලංකාවේ ඉදිකරපු පළවෙනි කොන්ක්‍රීට් පාලම විදිහට සැලකෙනවා. මේක අඩි 38ක් දිගයි. කළුතර චෛත්‍ය රාජානන් වහන්සේ බුබ්බුලාකාර හැඩයට නිර්මාණය වුණු චෛත්‍යයක්. චෛත්‍ය රාජානන් වහන්සේගේ විශේෂත්වය තමයි චෛත්‍ය ඇතුළට ගිහින් අපිට වන්දනාමාන කරන්න පුළුවන් වීම. ඒ වගේම මේ චෛත්‍ය ඇතුළේ තවත් චෛත්‍ය රාජානන් වහන්සේක නමක් වැඩවෙසෙනම අපිට වන්දනා කරන්න. මේ කොරෝනා සමය නිසා ඒ තාවකාලිකව නතර කරලා තියෙන නිසා අපිට මේ අවස්ථාවේදී ඇතුළට යන්න අවස්ථාව ලැබුණේ නැහැ.